මුලාසනේ ඔබවන ධර්මන්තුමනි මෙවර අයවැය ගැන කතා කරනකොට මිට ඉස්සරින් කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා මේ අයවැයට ඡන්ද දෙන්න එපා උතුරට මොනවද කළේ කියලා. එතුමා මෙතන ඉන්නවද දන්නේ මට අහන්න කැමති එතුමාට උතුරට අපි මොකද නොකළේ කියලා. දා 2010 මේ රට බේරගත්තු මහින්ද රාජපක්ෂ අපේ හිටපු 5000 ජනාධිපතිතුමා උතුරු වසන්තය කියලා එදා 2010 යුද්ධෙන් පස්සේ කරපු සංවර්ධනේ අදටත් යාපනයේ කිසි කෙනෙකුට කරන්න බැරි වුණා. ඒක හොඳට මතක තියාගන්න කියලා මම කියනවා. අපි කරපු වැඩවල අර සියඹලා ඇත්තෙම නැද්ද කියලා මම අහන්න කැමතියි. මම එකක් දෙකක් කියන්න මගේ මතකෙන් අපේ රජේ කාලේ තමයි යාපන එයාපෝට් එක ඉන්දියාව දක්වා පලාලි එයාපෝට් එක සංවර්ධනය කරලා මිනිස්සුන්ගේ සංචාරක ව්‍යාපාරයේ විශේෂයෙන් උතුරේ ජනතාවට එහාට මෙහාට යන්න මේ වැඩේ කරා. මේ දැන් මාසෙකට උඩදී නැව් සේවාවක් ආරම්භ කරා යාපනයේ ජනතාවට ඉන්දියාවට යන්න බොහොම සුළු ගානකට. ඒ අය හොඳට ඒ ව්‍යාපාර කරගෙන යනවා. අද මේ අය මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්නේ කොළඹ ඉඳලා යාපනයට යන්නේ නැතුව යාපනයේ අර අයිස්සක දෙමළ මිනිස්සුන්ගේ ඡන්දවල තමයි ඔය කතා කරන්නේ. එහෙනම් යාපනයේ ගැන අපිට අයිතියක් තියෙනවා. මට හිතෙනවා දකුණේ ජීවත් වෙන අපිට වඩා පහුගිය කාලේ යාපනයේ දැවැන්ත සංවර්ධනයක් අපේ රජයත් තුලින් කරපු බව අමතක වීම පිළිබඳ අපි කනගාටු වෙනවා. ඒ විතරක් නෙවෙයි යාපනයේ ගැන කියනකොට අපිට කියන්න පුළුවන් යාපනයේ ජනතාව එදා සීමා බණ්ඩාරනායක මැතිේ කාලේ අපි පුංචි කොල්ලෝ ඒ ජනතාවට හොඳ කුසි ආර්ථිකයක් හදලා දුන්නා එදා සිනමාව බණ්ඩාරනායක මැතිණිය. දැන් මැතිණිය යාපනයට ගිය වෙලාවේ මැතිණිය දැම්මේ මල්මාලා සල්ලි මල්මාලා දැම්මේ ලූණු බීලූණු මල්මාලා දැම්මේ. එහෙම තමයි උතුරේ ජනතාව එදා අපේ සිනමාව බණ්ඩාරනායක මැතිණිය පිළිගත්තේ අග්‍රමාත්‍යවරිය වශයෙන්. ඒ කුසි ආර්ථිකයක් තියෙන යාපන ප්‍රදේශයේ ඒ දෙමළ අහිංසක මිනිස්සුන්ගේ මොළ සුද්ධ කරන්න එපා මොලේට ගහන්න එපා කියලා ওই විපක්ෂේ ওই කෑ ගහන මන්ත්‍රීවරුන්ගෙන් මම ඉතාමත් කාරුණික ඉල්ලා සිටිනවා. එවනම් අද මේ අයවැය ගැන කතා කරනකොට මම නවක මන්ත්‍රීවරයෙක් හැටියට ඉතාම සන්තෝෂ වෙනවා. අපිට සංවර්ධනය කරන්න පීඩාවෙන් හිටපු කොටසක් අපි සංවර්ධනය ගමඩ ගෙනියන්න අපි පිපාසාවෙන් හිටපු මිනිස්සු අද මේ පිපාසාව සංවිධාන නැති කරමින් අපි ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැය තුලින් ප්‍රාදේශීය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හඳා විශාල මුදලක් 2024 අයවැය ලේකණෙන් ඉදිරිපත් කරලා තිනවා. මේක අපි වාගේ පුංචි මන්ත්‍රීවරුන්ට අලුතෙන් ආපු මේ සභාවේම 80ක් විතර ඉන්න අලුතෙන් ආපු මන්ත්‍රීවරු ඒ ඇතුළු සියලු දෙනාටම සෑම ශ්‍රේෂ්ත්‍රයක්ම නියෝජනය වෙන ආකාරයට අපිට මේ සම්බන්ධීකරණ කමිටු වල දිස්ත්‍රික් සල්ලි ලැබෙන්න සලස්සලා තිනවා. මේක තමයි අපි බලාපොරොත්තුනේ. අපිට අවුරුදු දෙකක් හරියට මුදලක් හම්බෙච්චි නැතුව අපි අසරණෙච්ච වෙලාවේ ඒ අපේ අසරණභාවයට පොද වැස්සක් වස්සෝමින් ජනාධිපතිතුමා මේ අපි ගැන බලලා මේ රට වෙනුවෙන් ඉදිරිපත් කරපු ඒ සංවර්ධන කාර්යයන් සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වල මුදල් වෙන් කිරීම පිළිබඳව අපේ ගෞරවයේ නායක මන්ත්‍රීවරයෙක් හැටියට මම එතුමාට පුද කර සින්නවා. ඒ වගේ එතුමාගේ කතාවේදී කියවුණා විශේෂයෙන් මහනුවර ජීවත් වුණු අපි මහනුවර උපන් අපි මධ්‍ය පදිවේගී මාර්ගයේ දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා 2014 ආරම්භ කරපු මධ්‍යම අධිවේගී මාර්ගයේ 2018 නිම කරන්න තිබ්බේ. නමුත් ඒක බැරුණා අපේ රජයේ බලයට පත්වල මීරිගම සිට කුකුරෑගල සිට මීරිගම දක්වා ඒක සංවර්ධනය කළා. දැන් අපි පහසුවෙන් යනවා. තව ඒකේ ඉතුරු දීගුව කුකුරෑගල පොතුහැර සිට ගලගෙදර දක්වා දැන් වැඩ කටයුතු ආරම්භ කරන්න ලැහැති කියලා තියෙනවා. ඒකට ජනාධිපතිතුමා දැක් හතාවෙදී කිව්වා ඒක ගලගෙදර විතරක් නෙවෙයි මහනුවර කටුකසල දක්වා ඒක දීර්ඝ කරන්න මේ අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා කියලා. දැන් මහනුවර ජනතාව වෙනුවෙන් අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයට මුදල් වෙන් කරලා 2025 වෙනකොට මේක නිමකරන්න කටයුතු කිරීම පිළිබඳව මහනුවර කෙනෙක් හැටියට අපේ මහනුවර ජනතාවගේ ප්‍රසාදයක් අපි එතුමාට මේ වෙලාවේ පුද කර සින්නවා. ඒ වගේම මම කියන්න කැමති හාරිෂ්පත්තුව මහනුවර දිස්ත්‍රික්කයේ මගේ ආසනේ හාරිෂ්පත්තුව උඩු දුම්බර මැද දුම්බර පාත දුම්බර උඩු නුවර යටි නුවර මේ ආසනවල මිනිස්සු ජීවත් වෙන්නේ සුළු අපනයන භෝග වලින්. එදා මම
විස්සයි විස්සේ මැතිවරණේ ඉල්ලනකොට මගේ ලීෆ්ලට් එකේ මම ගැහුවේ කුළුබඩු සංග්‍රාමයක් කියලා. කුළුබඩු යුද්ධයක්. මේ 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 සුළු ආපනයන භෝග මේවා ඩොලර් ගස්. මම මේ 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 පිළිබඳ මම එදත් කතා කරා. මම ඒ සාතිකරු ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටිනවා ඒ මහනුවර දිස්ත්‍රික්කයේ ඒ සුළු ආපනයන භෝග නිෂ්පාදකෙින්ද ඒ වැවිලි කරුවන්ද හොඳ ආර්ථික වටපිටාවක් ගොඩනගා ගන්නද හතර පහ දිනක් අතේ යන මේ බිස්නස් එක නතර කරලා රජ මැදිහත්වල ඒ අහිංසක සුළු ආපනයන භෝග ගොවියන් වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථානයක් ඇති කරන්න කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් අපේ ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටිනවා. ඒ වගේම උඩරට නැටුම් සම්ප්‍රදායේ වෘත්තියක් ලෙස නියැලෙන කලාකරුවන් දළදා මාලිගාවේ නර්තන හා වාදන ශිල්පීන් තේවා හා වෘත්තිය කටයුතු වල නියැලෙන අය උදෙසා ඔවුන්ගේ සැදෑ සමයට සාර්ථක මුහුණින්ට අවශ්‍ය සභා සමාජ සුබ සාධක වැඩසටහන් හෝ විශ්‍රාම වැටුපක් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න කියලා ඒ මාලිගාවේ උඩරට නැටුම් සම්ප්‍රදායේ නියලි හාරිස්පත්ව ප්‍රමුඛ මහනෝදිස්ත්‍රික්කයේ ඒ අහිංසක කලාකරුවන් වෙනුවෙන් ඒ වැඩසටහනක් ඒ අය වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා මම මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාට මතක් කරනවා. ඉතින් මේවර ආයවැය උද්දමන වේගයේ තන ඉලක්කමකට ගේන්න දාපු හොඳ ආයවැය. මේකේ තියෙනවා බලපුවාම සහන මේකේ ගොඩාක් තියෙනවා මම මේවා එකින් එක කියන්නේ අවශ්‍ය නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා විශේෂයෙන්ම මහනුවර පොල්කොල්ල සම්පකාර විද්‍යාලේ මේ පොල්කොල්ල සම්පකාර විද්‍යාලේ මම හිතන්නේ මම දන්න හැටියට ඒ ප්‍රදේශයේ ජනතාව කියන හැටියට ඒ කාලේ ටීබී ඊළඟරත්න මැතිතුමා ඇති කරපු සම්පකාර ව්‍යාපාරයේ මහා වැඩසටහනක් මේ 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 වැඩසටහන අද ඒ සම්පකාර විද්‍යාලේ අද අඩපඩ වෙලා තියෙනවා යම් තත්වයකට ඒක මේ වැටිලා තියෙනවා. ඉන්ද ඒක මේක මට ආරංචි තියෙනවා මේක ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා. ඒ නිසා ප්‍රතිව්‍යුහගතකරණය කළත් ඒකේ විශාල සංඛ්‍යාවක් සේවකයෝ ඉන්නවා. මේ සහායකයන් සේවකයන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරලා දෙන්න කියලා මම අධිකාර ජනාධිපතිතුමාගෙන් මහනුවර කෙනෙක් හැටියට මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා මේ විපක්ෂයට කවදාවත් මම හිතන්නේ මේ ආයවැය හොඳක් දකින්න බෑ. හැබැයි එහෙම දැක්කොත් ඒ අර ගමට යන්නත් බෑ. ඔන්න ඕක තමයි මේක මේ ආයවැය හොඳ බව දන්නවා. නමුත් හොඳයි කියලා කියන තරම් ඒ අයට හයියක් නැහැ. එඳ අපි මෙවර ආර්ථික නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න මේ කරන කටයුතු. ගරු මන්ත්‍රීතුමා අපිට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා. අපි දන්නවා විශාල මෙහෙවරක් 2024 වර්ෂයේ අපේ රටේ ජනතාවට බුද්ධි විඳින්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඔය විපක්ෂයේ මොන නාඩගම් නැටුවත් මේ අයවැයට අපිව කුලප්පු කරන්න ගියත් පක්ෂ කොටවන්න ගියත් ඒක හරියන්නේ නැහැ. එහෙනම් මේ අයවැය අපේ පක්ෂේ මේක අනුව මේ අයවැය ජයග්‍රහණය කරවල මේ රටේ ජනතාවට නැවත වතාවක් මේ රටේ අරගල ඇති නොවෙන්න ජනතාවට වඩාත් යහපත් සංවර්ධන කාර්යයන් කිරීම සඳහා ඊළඟ ඒ වසර සඳහා අපි සියලු දෙනාම අත්වල් බැඳගැනීමේ කියලා ඉල්ලා සිටිමි. මට කාල මගේ කාල වේලාව අවසන් වුන නිසා මගේ කතාව මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. මීළඟට ගරු වීරසුමන